ඊට පස්සේ ශ්‍රමිකයන්ට පඩි ගෙවන කතා කළොත් සාමාන්‍ය රුපියල් 800 3000 වෙනකන් අපි ලේබර්ස්ලට පඩි ගෙවනවා මේ ෆීල්ඩ් එකේ. එතකොට නිකාම් බොරුවට එතෙන්ට ඕන එක්කෙනයි නම් 3-4 දෙනෙක් මේ සයිට් එකේ දාගෙන වැඩ කරවලා නිකාම් පඩි ගෙවනවා තමන් ලාභයක් ගන්නෙත් නෑ. තමන් ගන්න ලාභේ අනිත් අයට බෙදලා දෙන එක තමයි කරන්නේ. ඉතින් තමන් දැනගන්න ඕනේ මේ වැඩේට කොච්චරක්ද මිනිස්සු කොච්චර ඕනේද. අනිත් එක තමයි තමන් දැනගන්න ඕනේ ඒ තමන් කරන සේවාව හෝ නිෂ්පාදනයේ මිල වැඩි උනායි කියලා වැඩක් නෑ. තමන් දැනගන්න ඕනේ අඩු දවස් කාලකින් නිමාවකින් යුක්ත සේවාවක් ඒ පාරිභෝගිකයාට කරලා දෙන්න. ඊට පස්සේදී අවුරුද්දක් එකමාරක් යද්දි තමන්ට වැඩ එන්න ගන්නවා. ඊට පස්සේ තමන් අසාර්ථක වෙන තැනක් තමයි කොටේෂන් මිල ගණන් කියන්නේ යාමේදී අසාර්ථකත්වයට පත් වෙනවා. එකක් තමයි අපි හරියට පිරිවැය කල්පනාකරණය කරලා ගණන් කියනවා. නමුත් තව කොටසක් ඉන්නවා සුළු කොටසක්. නිකන් ආවට ගියාට ගණන් කියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ට්‍රාන්ස්පෝර්ට් එක බඩු වලට යන එක අපතේ හානාස්තිය ඔක්කොම කල්පනාකරණය කරලා ස්ප්‍රේට් එකක් දෙනවා. තව එක්කෙනෙක් එදා දවසට යන වැඩපුළියයි අමුද්‍රව්‍ය වලට යන ගාණයි දාලා තව ඉතාමත් අඩු රේට් එකක් දෙනවා. ඒතර කස්ටමර් උනත් බලනවා ඇයි මෙච්චර අඩුවට කරන්න පුළුවන් කම තිද්දි මේ මනුස්සයා මට මෙච්චර වැඩි ගාණක් කිව්වේ කියලා. ඉතින් එතනදි වෙන්නේ අපේ සමස්ත ෆීල්ඩ් එකටම මේ පාරවදිනවා. අපිට මේ මාකට් රේට් එක මාකට් කරගන්න බැරි. අනිත් එක තමයි කස්ටමර්ට අපි පැහැදිලි නොකිරීම. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දොරක් ගත්තොත් දොරක් සෙක්ෂන් බාර් වලින් ඉතාමත් ඉහළ මුදලකට ගහන්නත් පුළුවන්. බොක්ස් බාර් වලින් ඉතාමත් අඩු මුදලකට ගහන්නත් පුළුවන්. කස්ටම වැඩක් දෙන දොරක් ගන්න අපි ඒවා මුකුත් බලන්නේ කස්ටමට අර ඉහළ මුදලට කරලා දෙන්න පුළුවන් කොටේෂන් එකක් දීලා බලන් ඉන්නවා වැඩේ. ඊට පස්සේ කස්ටම තව එක්කෙනෙක්ගේ කොටේෂන් එකක් ගන්න සමහර විට යා ගොඩාක් අඩු මුදලට අර බොක්ස් බාර් වලින් කරලා දෙන්න පුළුවන්. කස්ටම දන්නේ මේ දෙකම දන්නේ කස්ටම ඇලුමිනියම්. ඊට පස්සේ කියනවා මල්ලි අය ගණන් වැඩි මං අඩුවට කරගන්න. මොකද හේතුව අපි අර වෙලේ කස්ටම පැහැදිලි නොකිරීම. මොනවයි කියන්නේ ආව කාරණා මත කට්ටියට වැටෙනවා වැඩ නැති වෙන ෆීල් එකේ. රැඳිලෙන්නේ නැහැ ඉන්නවා නිත්‍ය වෙනස් ෆීල්ඩ් එකට යනවා. ඒක තමයි මේ අවසාන වශයෙන් මෙතන දෙන්න පුළුවන් තැන තමයි තමන් ඇලුමිනියම් කරගෙන යද්දි තමන්ට සයිට් වලදී හම් වෙනවා මේසන් බාස්ලා ටයිල්ස් ගන්න ඊළඟ වඩු කාර්යතුමන ඕගොල්ලෝ එයා මේ ඔක්කොම සම්බන්ධ කරගෙන කොන්ත්‍රාත්තයක් ඒක තමයි එන්න පුළුවන් මේක ඉහළම තැන මතක තියාගන්න. එහෙම කරනවා තමන් දැනගන්න වැඩවලින් මිදෙන්න. තමන් වැඩක් කරන ගමන් සයිට් ටික දුවන්න බෑ. එහෙම වුණොත් ඉන්නේ ඇලුමිනියම් ටික දුවා ගන්න නෑ. අනිත් වැඩ ටික දුවා ගන්න නෑ. ඉන්න තැනටත් වඩා පහළ තැනකට පත්තලා ණය බේරලා පාඩි බේරලා තමන්ට බලන් ඉන්න තමයි වෙන්නේ. එහෙම කරනවා නම් වාට පුළුවන් වෙන්න ඕනේ සයිට් විසිට් කරන්න, වියදම් සල්ලි හරියට වෙලාවට බේරන්න, කස්ටමර්ලාට සයිට් එකට යන්න. ඒ කියන්නේ ඔයා මේ අර වැඩවලින් නිදහස් වෙලා ඉන්න ඕනේ. ඔන්න ඔය කිනු කාරණා මත ඔයාට ඒ ටික ඔය විදිහට කරගන්න පුළුවන් නම් ඔයාලට ඉක්මනට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ඇලුමිනියම් ෆීල්ඩ් එකයි දැනට වලදකොළ වේගය කටයුතු වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ පිළිබඳ අදහසක් ගන්න පුළුවන්.